දසදපුවත් තොම විත ගැනීමේ ප්‍රධාන අනුග්‍රහය හැම වෙනස්කමකදීම අපි වෙනස් වුනේ ඔබේ දියුණුව හැඩන් නැෂනල් බැංක් 1888 සිට විශ්වාසයක උරුමය ඔබ මේ ක්විසිටින්නේ ශ්‍රී ටීවී විකාශය මගින් සත්‍ය නිවැරදිව ගෙනෙන දසත පුවත් සාර සංග්‍රහය සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොළඹ කටුනායක අධිවේගී මග ජනපති අතින් ජනතා අයිතියට ශ්‍රී ලංකාවේ සංවර්ධනය ආදර්ශයක් ජගත් සංවිධානය කියයි පොදුරට මඩලු සමුළුව වර්ජනය කරන පක්ෂ රටේ ඉදිරි ගමනට බාධාවක් රජයේ පවසයි ජර්මානු රජයේ ජේෂ්ඨ ඔත්තු සේවා නිලධාරීන් පිරිසක් ඇමරිකාවට ආණ්ඩුව ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩපිළිවෙල ජාතීන් අතර මිත්‍රත්වයේ ගොඩනැගීමට උපකාරී වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා කියා සිටියේ සටන් පාට ටිකින් ටික ඈත් වෙමින් යන බවයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට අද එක්වීමෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරුණා. චීන රජයේ ආධාර මත ඉදිකළ මේ මාර්ගය සඳහා වැය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 350ක්. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4කින් සමන්විත මේ මාර්ගයේ දිග කිලෝමීටර 25.8ක්. මෙහි ඉදිකිරීම් කටයුතු 2009 වසරේදී ආරම්භ වුණා. අද උදෑසන 9:45 ට දුණු සුබ මොහොතින් මේ මාර්ගයේ විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මේ අතර අද විවෘත වූ කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ගාස්තු මහාමාර්ග අමාත්‍යාංශය මගින් මීට පෙර ප්‍රකාශයට පත් කළා. වාහන කාණ්ඩ 4ක් යටතේ ඒ සඳහා ගාස්තු අය කරන අතර පළවෙනි කාණ්ඩයට අයත් සියලු මෝටර රථ, ජීප් සහ කැබ් රථ මෙන්ම ආසන 9 දක්වා වූ වෑන් රථ සඳහා පෑලියගොඩ පියුසුමේ සිට කටුනායක දක්වා ගාස්තුව රුපියල් 300ක් වනු ඇති. පෑලියගොඩ පියුසුමින් ඇතුළු වී ජායල පියුසුමින් පිටවීම සහ ජායල සිට කටුනායක දක්වා මෙම කාණ්ඩයේ වාහන සඳහා අය කරන මුදල රුපියල් 200ක්. දශක 3කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පැවති යුද කාල පරිච්ඡේදයෙන් පසු රටේ ඇති වී තිබෙන සංවර්ධනය වෙනත් රටවලට ආදර්ශයක් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා. එහිදී උතුරු ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම සහ ප්‍රතිසංස්කරණයෙහි ප්‍රගතියක් අත්පත් කරගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනෙහි සහ මානවවාදී කටයුතු පිළිබඳ නේවාසික නියෝජිත සුබිනේ නැන්දි පෙන්වා දෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ පුනරුත්ථාපන ක්‍රියාවලියේදී සතුරුදායක තත්ත්වයක් දක්නට ලැබීම යහපත් තත්ත්වයක් බවයි. උතුර පළාත් සභා මැතිවරණයේ පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හැකිවීම සියලු දෙනාගේ ඇගයීමට ලක් විය යුතු බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ නේවාසික සම්බන්ධීකාරක සුබිනේ නැන්දි පෙන්වා දී තිබෙනවා. මානුෂීය මෙහෙයුමෙන් අනතුරුව රටක් ලෙස ලබාගෙන ඇති ජයග්‍රහණය සහ ප්‍රතිසන්දාන අතර පවතින සම්බන්ධකම් සහ සංගීතාව ඇති කිරීමට දරන ප්‍රයන්තය ප්‍රවේශමෙන් ගොඩනගා ගත යුතු බවද ඔප් සඳහන් කළා. හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඒ සඳහා දේශපාලන වශයෙන් කැපකිරීම කිරීමට සිදුවන බවයි. ඒ තුලින් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වලට මෙන්ම ඔවුන්ගේ අනන්‍යතාවයටද වටිනාකමක් ලබා දීමට හැකි බව ඕපෙන් වදනවා. ශ්‍රී ලංකාවට එරෙහිව චෙන්නයි බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක යෙදුණු පුද්ගලයන් 200 දෙනෙකු ඉන්දිය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ යෙදී ඇත්තේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බව පවසමින්. ඉන්දියාව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව වර්ජනය කළ යුතු බවට මෙම විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුවට සහභාගී නොවන ලෙස බලකරමින් ඉන්දිය මධ්‍යම රජයට තමිල්නාඩුවෙන් සහ එල්.ටී.ටී. හිතවාදීන්ගෙන් එල්ලවන්නේ දැඩි බලපෑමක්. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුවට සහභාගී නොවනහොත් හුදකලා වන්නේ ඉන්දියාව බව එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාර්යසම් මහතා ප්‍රකාශ කළා. දැනට සමුළුවට සහභාගී නොවන බව පවසා ඇත්තේ කැනඩා අග්‍රාමාත්‍යවරයා පමණයි. එබැවින් ඊට සහභාගී නොවන නායකයන් සහ රටවල් හුදකලා වන බව කිව යුතු නැතයි ඔහු වැඩිදුරටත් කියා සිටියා. මේ අතර ඉන්දිය නාවික අමාත්‍ය ජී.කේ. වාසන් චෙන්නයිහිදී කියා සිටියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාර්යසම් මහතා සිය ප්‍රකාශය තුළින් ඔහුගේ සීමාවන් ඉක්මවා ගොස් ඇති බවයි. පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගී වීම හෝ නොවීම ඉන්දිය රජය අද මුහුණ දෙන තීරණාත්මක ගැටලුවක් බවද හෙතෙම පෙන්වා දෙනවා.
එහිදී විවිධ අදහස් ගනිමින් ඉන්දියා රජයේ අධ්‍යයනය සිදු කරන අතර එවැනි අවස්ථාවක මහ කොමසාරිස්වරයා ඉක්මන් සහ නීරස ප්‍රකාශයක් සිදු කර ඇති බව ඉන්දියා නාවික අමාත්‍ය ජී.කේ. වාසන් කියා සිටියා. මේ අතර සිය ප්‍රකාශය සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස සලකා මහ කොමසාරිස්වරයා ප්‍රාන්ත සභාවට කැඳවි යුතුයයි ද්‍රවිඩ කලහම් පක්ෂයේ සභාපති කේ. වීරමණි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ සමුළුව සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි ස්ථාවරයක එළඹිය යුතු බවයි. මේ අතර ලබන මාසයේදී මෙරටදී පැවැත්වෙන පොදුරාජ මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව සඳහා තමන් සහභාගී වීම අනිවාර්ය බව ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුරුෂිත් මහතා පවසනවා. රාජ්‍යනායක සමුළුව ඉන්දියා රජය විසින් වර්ජනය කළ යුතු බවට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව විසින් යෝජනාවක් පසුගියදා සම්මත කර තිබුණා. ඉන්දියා ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණේ විදේශ අමාත්‍යවරයාට අමතරව සමුළුව සඳහා සහභාගී වන සෙසු පිරිස පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට ඉන්දියා රජය පැමිණ නොමැති බවයි. ජනාධිපති ප්‍රණබ් මුඛර්ජි, අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංහ, උපජනාධිපති හමීද් අන්සාරි යන පිරිසින් අයෙකුද සමුළුව සඳහා බොහෝ දුරට ඉදිරිපත් වීමට ඉඩ ඇති බව වාර්තා වනවා. මේ අතර මෙරට පැවැත්වෙන පොදුරාජ මණ්ඩල රාජනායක සමුළුවට සහභාගී නොවීමට දෙමළ ජාතික සන්ධානයේ තීරණය කර තිබෙනවා. දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජා ප්‍රකාශ කළේ යාපනයේ පැවති රැස්වීමකදී අදාළ තීරණයට එළඹුණු බවයි. පොදුරාජ මණ්ඩලයේ සමුළුවට සහභාගීත්වයක් නොදක්වන්න ඊයේ රැස්වුණු අපේ දෙමළ සන්ධානයේ තීරණය කළා. ඉන්දියාවද මෙතෙක් මෙම සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කර නැහැ. කෙසේ වෙතත් සමුළුවට සහභාගී නොවීම තුලින් පෙන්වන්නේ ඒට සහභාගී වන රාජ්‍ය නායකින්ට ඇති විරෝධය නොවන අතර සමුළුවෙන් බාහිරව එම රාජ්‍ය නායකින් හමුවීමට අවස්ථාව ලැබුණහොත් ඒ ලබා ගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජා ප්‍රකාශ කළා. එසේම මෙරට මානව හිමිකම් තත්ත්වය දෙමළ ජනතාවට ලබා දිය යුතු දේශපාලන විසඳුම් පිළිබඳව සහ උතුරේ ජනතාවට ඇති ගැටලු සම්බන්ධයෙන් වාර්තාවක් මෙම රාජ්‍ය නායකින් ලබා දීමට තම සන්ධානයේ තීරණ කර ඇතේද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර පොදු රජ මණ්ඩලයේ සමුළුවට සහභාගී නොවන බව ප්‍රකාශ කරන පක්ෂ රටේ ඉදිරි ගමනට බාධා සිදු කරන බව රජයේ පවසනවා. රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය WDJ සෙනවිරත්න මහතා මෙම අදහස් පළ කළේ එම සමුළුවට සහභාගී නොවන බවට දෙමළ ජාතික සන්ධානයේ සිදු කළ ප්‍රකාශය පිළිබඳව අදහස් පළ කරමින්. පොදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුවට සහභාගී නොවීමට තම පක්ෂයේ තීරණය කළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජා සඳහන් කළා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්ලින් සිල්ලා මහතාද ප්‍රකාශ කළේ ආරාධනයක් ලැබුණත් සමුළුවට සහභාගී නොවන බවයි. එක්සත් ජාතික පක්ෂයේ පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යනායක සමුළුවට සහභාගී වීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවයි. ඒත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය WDJ සෙනවිරත්න මහතා ප්‍රකාශ කරන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුව ශ්‍රී ලංකාවට ලැබුණු හොඳ අවස්ථාවක් බවයි. විපක්ෂය කුමන ප්‍රකාශ සිදු කළත් ඒ සාර්ථකව පැවැත්වීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළා. ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ පැවැත්වෙන විරෝධතාවලට රජය බිය විය යුතු නැතයි දේශහිතයිශී ජාතික ව්‍යාපාරයේ පවසනවා. ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බව පවසමින් සහ ඉන්දියාව මෙරට පැවැත්වෙන සමුළුව වර්ජනය කළ යුතු බව පවසමින් චෙන්නායිහිදී විරෝධතාවයක්ද පැවැත්ුණා. දේශහිතයිශී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කියා සිටියේ ඉන්දියාවේ මෙම විරෝධතා සම්බන්ධයෙන් රජයේ ඊතරම් තැකීමක් සිදු නොකළ යුතු බවයි. එමෙන්ම ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මෙරට පැවැත්වෙන සමුළුවට සහභාගී නොවීම ඊතරම් ගැටලුවක් නොවන බවද ඔහු සඳහන් කළා. මේ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුවට සහභාගී නොවිය යුතු බවට මලයාසනු රජෙන් එරට විපක්ෂය ඉල්ලීම් කර තිබෙනවා. එරට විපක්ෂයේ පවසා ඇත්තේ මාංශයේ මෙහෙම සමයේ සිදු වූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් මෙලෙස සමුළුව වර්ජනය කළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් මලයාසියානු විපක්ෂය වන DMK පක්ෂයේ යෝජනාවක්ද සම්මත කරගත් බව එහි මාලේකම් ලින් ගුවන් එං ප්‍රකාශ කර තිබෙනවා. අපි දැන් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමුමු. උතුරේ මහ ඇමතිට පොලිසියෙන් පිළිතුරු. රන්මිල පහත වැටීමෙන් නිෂ්පාදකයින්ට දුෂ්කරතා. විරාමෙන් අනුතුරු බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් දසත පුවත් සාර සංග්‍රහය සමගින්.
ජනවර්ගයක් පදනම් කරගත් පොලිසියක් පිහිටුවීමේ ක්‍රමවේදයක් ලොව කිසිදු රටක නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂරන් පෙරේදා සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන්. උතුරු පළාත් සභාවේ පෙරේදා පැවති මංගල සභා වාරයේදී ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ දෙමළ භාෂාව නොදන්නා පොලිසියක් උතුරු පළාතට බාධාවක් බවයි. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ උතුරු පළාතේ පොලිස් ස්ථානයට පැමිණෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ මව් භාෂාවෙන් ගණනය කිරීමේ හැකියාව පවතින බවයි. ඊට අදාළ පියවර මේ වනටත් ක්‍රියාත්මක වන බව ඔහු අවධාරණය කළා. මේ අතර දෙමළ කතා කරන ජනතාවගේ ඉල්ලීම් දිනාගත හැක්කේ ශ්‍රී ලංකා රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර පවතින සුහදත්වයෙන් පමණක් බව KP හෙවත් කුමරන් පද්මනාදන් පවසනවා. කලක් LTT සංවිධානයේ ජාත්‍යන්තර අවිචාලයේ ප්‍රධානියාව සිටි කුමරන් පද්මනාදන් මේ බව සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ නව පළාත් සභාව පිටවීමෙන් අනතුරුව CV විග්නේශ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා අනුගමනය කරන ප්‍රතිපත්තීන් පිළිබඳව අදහස් පළ කරමින්. කුමරන් පද්මනාදන්ට අනුව රජය සහ දෙමළ ජාතික සන්ධානයේ අතර සුහදත්වයේ සාධනීය ලෙස වර්ධනය කිරීම සඳහා ප්‍රධාන අමාත්‍ය CV විග්නේශ්වරන් සාර්ථක ආරම්භයක් ලබාගෙන තිබෙන බව ඔහුගේ අදහසයි. මේ අතර ජනවර්ගයේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා දීමේ පූර්ණ වගකීම ශ්‍රී ලංකා රජය සහ දෙමළ ජාතික සන්ධානයේ සතුව පවතින බවද කුමරන් පද්මනාදන් මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඒ සඳහා මැදිහත් වීමේ වගකීම ඉන්දියාව සතු කාර්යයක් නොවන බවයි. පිලියන්දල මඩපාත පාරේ බටකැත්තට දකුණු ප්‍රදේශයේ පිහිටා තිබූ රසායනික කම්හලෙන් විෂ වායු කාන්දු වීමත් සමග දූෂණය වූ එම ප්‍රදේශයේ වාතය දැන් පිරිසිදු වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි සභාපති විමල් රූපසිංහ මහතා කියා සිටියේ තම අධිකාරිය සිදු කළ පරීක්ෂණයකින් මේ බව සනාත වූ බවයි. ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගත යුතු බවද ඔහු කියා සිටියා. පිලියන්දර බටකැත්තර විෂ වායු කාන්දුවට හේතු වූ රසායනික කම්මල සම්බන්ධයෙන් වන නඩුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවුම් ලැබූ අතර මෙම කම්මලේ කටයුතු නතර කරන ලෙසට පනවා ඇති නියෝගය නොවැම්බර් මාස 8 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට එහිදී නියෝග කළා. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ කම්මලේ හිමිකරු අධිකරණයේ පෙනී සිටි අතර එහිදී විත්තිකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් බඳ මුදැහැරීමටයි. පසුගිය 22 වෙනිදා අලුයම සිදු මෙම විෂවායු කාන්දුවෙන් ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් පුත්ලින් 72 දෙනෙකු රෝහල් ගත කෙරෙනු අතර ප්‍රදේශයේ තැනින් තැන මැඩියන් ඇතුළු කෘමි සතුන් විශාල ප්‍රමාණයක් මිය ගොස් තිබුණා. පසුව මෙම කර්මාන්ත ශාලාවට ලබා දී තිබූ පරිසර ආරක්ෂණ බලපත්‍රය අහෝසි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගත්තා. දේශීය ගෘහ සේවයේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා මීට වසරකට පෙර සම්මත කර ගැනුණු ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාවට නගන්නේ දේශීය ගෘහ සේවා සම්මේලන නියෝජිතයන් ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඊයේ උරුග්වේ රාජ්‍යයේ මොන්ටිවිඩියෝ නුවරට රැස් වූ අවස්ථාවේදී ලෝක සම්මුතියක් සකස් කරුණේ ලෝපුරා සිටින ගෘහ සේවක සේවිකාවන්ට අවම වැටුප් දිනපතා සහ සතිපතා විවේක කාලයක් මෙන්ම නීතිමය රැකවරණ ලබා දීමටයි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මැදිහත් වීමෙන්. ලෝපුරා ගෘහ සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව මිලියන 100 ඉක්මවන බව සඳහන්. ආසියා කරේ ගෘහ සේවක සේවිකාවන්ගේ 60%ක්ම බාල වයස්කර අය වීම විශේෂත්වයක්. ලෝක කම්කරු සංවිධානයේ පවසන්නේ ඉන්දුනීසියාවේ එම සංඛ්‍යාව මිලියන 1.5ක් වන අතර පිලිපීනයේ මිලියනක්, බංග්ලාදේශයේ 420,000ක් සහ ශ්‍රී ලංකාවේ ලක්ෂයේ ඉක්මව බාල වයස්කර ගෘහ සේවක සේවිකාවන් සිටින බවයි. විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු මහියංගනයේ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ මහියංගනය රිදිමාලියද්ද ප්‍රදේශයේදී. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයා ගල්ගමුව, ගම්පොළ, වෙන්නප්පුව, පොළොන්නරුව ආදී ප්‍රදේශවල පුද්ගලින් රසකගෙන් මෙලෙස මුදල් වංචා කර ඇති බවයි. ඔහු වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන බවද පොලිසිය පවසනවා. පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ තියුණු ආයුධයකින් තම ශරීරයට තුවාල කරගෙන ඇති අතර ඒ හේතුවෙන් ප්‍රතිකාර සඳහා පොලිස් රැකවරණය යටතේ මයංගන රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව විදේශපාලන හෝ රාජතාන්ත්‍රික වශයෙන් විසඳීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය පවසනවා. එරට අගවිනිසුරු පී සදාසිවම් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දිය ධීවරයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෙත්සමක් ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී. මෙම පෙත්සමට අදාළව අධිකරණයේ කරුණු දක්වන ලෙසට ඉන්දිය මධ්‍යම රජයට සහ
තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යයට එරෙහිව නොතිස් ද නිකුත් කෙරුණා. මෙහිදී අගවිනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ දීවර ගැටලුව සම්බන්ධයෙන් තමිල්නාඩු දේශපාලන පක්ෂ එක් ස්ථාවරයක සිටීම යහපත් ප්‍රවණතාවයක් බවයි. කෙටි විරාමකින් අනුතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් දසත පුවත් සාර සංග්‍රහය සමගින් විවිධ විෂ වර්ග ශරීරගත වීම හේතුවෙන් රෝගී තත්ත්වයට පත්වන සහ මිය යන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ පවසනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව විෂ ශරීරගත වීම හේතුවෙන් පුද්ගලයන් 120,000ක් පමණ රෝහල් ගතවන අතර ඉන් දහසත් 1,500ත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වෙනවා. විෂ ශරීරගත වීම හේතුවෙන් ප්‍රතිකාර ලබන පිරිසෙන් 55,000ත් 60,000ත් අතර පිරිසක් කෘමිනාශක සහ පලිබෝධනාශක විෂවීම හේතුවෙන් රෝහල් ගත වෙනවා. වාර්ෂිකව ඖෂධ සහ වෙනත් විෂවීම හේතුවෙන් රෝහල් ගතවන සංඛ්‍යාව 20,000ක්. එමෙන්ම 40,000ත් 45,000ත් අතර පිරිසක් සර්පයින් දෂ්ට කිරීම හේතුවෙන් රෝහල් ගත කෙරෙන අතර ඉන් වාර්ෂිකව 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙනවා. ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ වාර්තා පෙන්වා දෙන්නේ औषध मेन्म पलिबोधनाशक द्रव्य लमेंट पहासुवेन गतहेकि स्थानवल तबीम हेतुवेन सिदुवन हदिसि विषवीम प्रमाणयद इहल गोस एति बबय मीट अमतरव कार्मीकरणयात समग परिसरयट बहर करन अपद्रव्य हेतुवेन सिदुवन विषवीम प्रमाणयद इहल गोस तिबेनवा मेम तत्वे सलकिल्लट गेन विषवीम पिलिबदव जनताव दनुवत किरीम संदहा हेट सिट विष निवारण सत्यक प्रकाशित पत् किरीमटद सौख्य अमात्यांशये तीरणय कर तिबेनवा කොළඹ වරාය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ගොඩ කිරීමේ මීළඟ අදියර සඳහා වරාය අධිකාරිය ලබන මාස චීන සමාගමක් සමග ගිවිසුමකට එළඹෙනවා. චීනයේ CCC සමාගම සමග මෙම ගිවිසුමට එළඹෙන්නේ වරායට සීමා වූ හෙක්ටාර 230ක මුහුදු ප්‍රදේශයක් ගොඩ කිරීම සඳහායි. මුහුද ගොඩ කිරීම සහ මාර්ග ඇතුළු යටිතල පහසුකම් ගොඩනැගීම ඇතුළුව මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන ආයෝජනය ඩොලර් මිලියන 1430ක් ආයෝජනයේ වෙනුවෙන් චීන සමාගමට ගොඩ කරන බිමෙන් හෙක්ටයාර 50ක් වසර 99ක බද්දට ලබා දීමට නිමිතයි ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මෙහි සාප්පු සංකීර්ණ කාර්යාල උද්‍යාන සහ නිවාස සංකීර්ණ ඇතුළු නාගරික පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇත इताली श्रीलंका मित्र सहयोगिता सत्कारक उलेल पसुगेदा मिलानोही दोन बोस्को शालावेदी इताली सह श्रीलंकिकयन विशाल पिरिसकगे सहभागित्वेन पवत्तुना मेम सत्कारक उलेले प्रधान अमुत्तन वशेन मिलानो लोम्बार्डिया पलाते उपसभापति सह सौख्य प्रधानी मारियो मंतोवानी सह श्रीलंकावे बस्नाहिर पलात सभावे प्रधान अमात्य प्रसन्न रणतुंगयन महत्वरुन सहभागी वी सिटिया इताली राज्य मूल्याधारेन श्रीलंकावे इदिकिरीमट नियमित රෝහල පිළිබඳ ව්‍යාපෘති සැලැස්ම ප්‍රසන්න රතුංග මහතා විසින් මෙහිදී මන්තෝවානි මහතාට පිළිගන්නු ලැබුවා. මන්තෝවානි මහතා මෙම අවස්ථාවට එක්වමින් ප්‍රකාශ කළේ ඉතාලියේ විශේෂයෙන් තමා නියෝජනය කරන මිලානෝ පළාතේ පදිංචි ශ්‍රී ලංකිකයින් නීතිගරුක සුහදශීලී ජනතාවක් බවයි. ඔවුන්ට කලගුණ දැක්වීමක් ලෙස ඉතාලි ශ්‍රී ලංකා සහයෝගීතාවේ විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ රෝහලක් ඉදිකිරීම පිණිස මුදල් පරිත්‍යාග කිරීමට තමා තීරණය කළ බවද හෙතෙම සිහිපත් කළා. මෙම උත්සව අවස්ථාවට ඉතාලියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලූකා ස්කූචෝරි, යුරෝපා පාර්ලිමේන්තුවේ ලුයිසා රොන්සුල්ලි යන මහත්වරුන්ද, පදරිතෝ දුන්කෝතෝ නගරාධිපති මාර්කෝ අල්පරනේ නගරසභා උපදේශක මන්ලෝ ලුසෙන්ති මහතාද විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වී සිටියා. ඉදිරි සතිය තුලදී ලෝක වෙළඳපළේ රන් මිල ඩොලර් 1350 සීමාවේ පවතිනු ඇතැයි ෆෝබ්ස් ව්‍යාපාරික සංග්‍රහව පවසනවා. පසුගිය සතියේදී රන් මිල 2.9%කින් වර්ධනය වුණා. මේ අතර ලෝක වෙළඳපොලේ රන් මිල පහත වැටීම හේතුවෙන් රන් නිෂ්පාදනය කරන බටහිර අප්‍රිකානු රටවල් අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වනවා. 2011 ඩොලර් 250 සීමාවේ පැවති රන් අවුන්සයක මිල දශකයකට පසු 2011 වසරේදී ඩොලර් 1920 දක්වා ඉහළ ගියා. එහෙත් වසර 12ක් තිස්සේ වර්ධනය වූ රන් මිල දැන් පහත වැටෙමින් පවතින අතර මේ වසරේදී එහි අගය පහෙන් එකක් පමණින් අඩු වී තිබෙනවා. කෙටි විරාමකින් අනුතුරුව විදේශ තොරතුරු සමගින් හමුවෙමු. ඔබ නැවතත් දසත පුවත් සාර සංග්‍රහය සමගින් දැන් විදේශ තොරතුරු. එක්සත් ජනපද ජාතික ආරක්ෂක ඒජන්සිය මගින් ජර්මන් රජයේ ජේෂ්ඨ ඔත්තු සේවා නිලධාරීන් පිරිසක් ඇමරිකාව බලා යාමට නියමිත වී තිබෙනවා. ඒ ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ ජංගම දුරකථනයට රහසිගතව සවන් දීම පිළිබඳව සොයා බැලීමේ අරමුණින්.
ජර්මනියේ දේශීය සහ විදේශීය ඔත්තු සේවා ප්‍රදානියා සහ එරට මැදම ඔත්තු සේවාවේ සම්බන්ධීකාරක ඊට ඇතුළත් ඇමරිකානු ඔත්තු සේවා ජර්මන් නායිකාවගේ දුරකථනයට සවන් දීමේ සිද්ධියෙන් දෙරට අතර සම්බන්ධතාවට එල්ල වී ඇත්තේ දැඩි ප්‍රහාරයක්. ජර්මනියේ පුවත් සංගරාවක් ඊයේ හෙළිදරව් කළේ ඇමරිකානු ඔත්තු සේවා 2002 වසරේ සිට ජර්මන් නායිකාවගේ ජංගම දුරකථනයට සවන් දී ඇති බවයි. මේ අතර ඇමරිකාව විසින් විදේශ නායකයන්ගේ ඔත්තු බැලීමට විරෝධය පළ කරමින් වොෂින්ටන් නුවර විරුද්ධතා රැලි ආරම්භ වී තිබෙනවා. ඔවුන් ඇමරිකානු ඔත්තු සේවා රහස් හෙළි කළ එඩ්වර්ඩ් ස්නෝඩන්ට සහාය පළ කිරීමේ පෝරුද ප්‍රදර්ශනය කළ බව සඳහන්. ස්නෝඩන් හෙළි කරේ ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය මගින් ජර්මන් නායිකාවගේ පමණක් නොව ලොව රාජ්‍ය නායකයින් 35 දෙනෙකුගේ දුරකථන සංවාදවලට සවන් දී ඇති බවයි. ඉරානයේ විසින් සිය අත්අඩංගුවේ සිටි කැරලිකරුවන් 16 දෙනෙකු සිර කඳවුරක් තුලදී ඝාතනය කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඉරානයේ සහිඩාන් ප්‍රදේශයේ පිහිටි සිර කඳවුරක් තුලදී ඉරාන ආරක්ෂක අංශ විසින් මෙම කැරලිකරුවන් පිරිස එල්ලා මරා ඇති බවයි. මෙලෙස ඝාතනය කළ කැරලිකරුවන් අතර ඉරාන් රජයට එරෙහිව ක්‍රියාත්මක කැරලි කණ්ඩායම් කිහිපයක සමාජිකින් සිටි බව සඳහන්. මීට දින දෙකකට පෙර පකිස්තානු ඉරාන දෙස් සීමාවේදී සිදු වෙඩි හෝමාරුවකදී ඉරාන ආරක්ෂක අංශ සමාජිකින් 14 දෙනෙකු ජීවිතක්ෂණ පත්ව තිබුණා. ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත්තේ මෙම ප්‍රහාරයට පිළිතුරු දීමක් ලෙස ඉරාන ආරක්ෂක අංශ විසින් මෙම කැරලිකරුවන් පිරිස ඝාතනය කරන්නට ඇති බවයි. මහමැතිවරණයට පෙර රජය ඉල්ලා අස්වී අතුරු පාලන කැබිනට් මණ්ඩලයක් පත්කරන ලෙස ඉල්ලා බංග්ලාදේශයේ විපක්ෂය 3 දින වැඩවර්ජනයක් කැඳවා තිබෙනවා. කලිදාසියාගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ජාතික පක්ෂය කැඳ වූ මෙම වර්ජනය ආරම්භ වූයේ අද දිනේදී. වර්ජනය අත්හිටුවන ලෙස අගමැති ශික් හසීනා කලිදාසියා වෙත ලබා දුන් දුරකථන ඇමතුමද සැලකිල්ලට නොගෙන වර්ජනය ක්‍රියාත්මක වීම විශේෂිතයි. බංග්ලාදේශයේ මහමැතිවරණය ලබන ජනවාරියේ පැවැත්වෙනවා. විපක්ෂයේ පවසන්නේ රජයේ පාලනය යටතේ ඡන්ද දූෂණය විය හැකි බැවින් ඊට පෙර අතුරු පාලනයක් අවශ්‍ය බවයි. පාකිස්තානයේ ගෝත්‍රික ප්‍රදේශවලට නියමුවන් රහිත ඇමරිකානු ඩ්‍රෝන් යානා මගින් ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකාව සහ පාකිස්තානය අතර ගිවිසුමක් පවතින බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත හෙළිදරව් කරනවා. CIA ඔත්තු සේවා තොරතුරු සහ පාකිස්තාන කේබල් පණිවිඩ හරහා ලබා ගැනුණු එම තොරතුරු වලට අනුව අනාවරණය වී ඇත්තේ 2007 වසරේ සිට 2011 වසර දක්වා පාකිස්තානයේ දියත් කෙරුණු එවන් ඩ්‍රෝන් ප්‍රහාර 67කට දෙරටේ අනුමැතිය පැවති බවයි. මෙම පුවත ප්‍රකාශයට පත්වුවේ පාකිස්තාන අගමැති නවාස් ෂරිෆ් වොෂින්ටනයේදී ජනාධිපති ඔබාමා සමග සාකච්ඡාවක නිරත වන අතරතුරයි. පකිස්තානයේ සිදුකෙන ඩ්‍රෝන් ප්‍රහාර නතර කරන ලෙස ජනාධිපති ඔබාමාගෙන් ඉල්ලා සිටින බව පකිස්තාන අගමැතිවරයා සිය ඇමරිකානු ශාරිකාව ආරම්භ කිරීමට පෙර ප්‍රකාශ කළා. විරාමයෙන් අනතුරුව කෙළිබිම තොරතුරු සමගින් හමුවෙමු. දැන් ක්‍රීඩා තොරතුරු. තරග පාවාදීම් මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මහනුවර ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තරග පාවාදීම් සම්බන්ධයෙන් වන පනත් කෙටුම් පත කඩිනමින් ඉදිරිපත් කරන බවයි. ඒ අනුව ඉදිරි මාස 3 ඇතුළත එම කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. ඇතැම් ක්‍රීඩකයන් රුපියල් 15,000ක් වැනි සුළු මුදලකට තරග පාවා දෙන බවටද තොරතුරු හෙළි වී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ දරන පූනේ වොරියස් කණ්ඩායමේ IPL සමාජිකත්වයේ తాවකාලිකව අත්හිටුවීමට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඉන්දියා මාධ්‍ය වාර්තා සඳහන් කළේ තරග සංවිධායකින් වෙත ගෙවිය යුතු අප මුදල් තැන්පත් කිරීම පැහැර හැරීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව මීළඟ IPL තරගාවලියට එක්වීමට නම් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත පූනේ වොරියස් කණ්ඩායම බිලියන 1.7කට අධික මුදලක් ගෙවිය යුතු වෙනවා. ඒ සඳහා ඔවුන්ට දින 30ක කාලයක් හිමිවන බව සඳහන්. ලබන මාස ශ්‍රී ලංකා තරග සංචාරයකට එක්වෙන නවසීලන්ත සංචිතයට රෝස් ටේලර් සහ බෙන්ඩ මැකලම් ඇතුළත් කර නැහැ. නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දියා කොදෙව් සහ ඉන්දියා ටෙස්ට් තරගාවලිය සඳහා ඔවුන් දෙදෙනා විවේක ගැන්වීමටයි. එක් දින අන්තර්ජාතික තරඟ 3ක් සහ 2020 තරඟ 2ක් සඳහා ශ්‍රී ලංකා සංචාරයට එක්වන ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතයේ ඊයේ ප්‍රකාශයට පත් කළා. එහි නායකයා ලෙස කෙන් විලියම්සන් පත් කර තිබෙනවා. ටේලර් සහ මැකලම් වෙනුවට නවසීලන්ත සංචිතයට කැඳවා ඇත්තේ ලොක් රොයින්චි සහ ඊයන් බර්ඩල්. විරාමයෙන් අනතුරුව විදේශ විනිමය අනුපාතය බලාපොරොත්තු වන්න.
ඒ සමගින් අදට නිමිත දසතුපත් සාර සංග්‍රහය මෙතකින් නිමාට පත් වෙනවා. යලිත් හෙට රාත්‍රී හමුවෙමු. ඔබ සැමට ජය ශ්‍රී. දසත පුවත් ඔබ වෙත ගෙනාවේ හැම වෙනස්කමකදීම අපි වෙනස් වුනේ ඔබේ දියුණුව හැඩන් නැෂනල් බැංකුව 1888 සිට විශ්වාසයක උරුමය